මාන වෙන්න නම් ගාතාවක් කියන උපස. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණතායි මං කාසාවන් ගයත්වා කියලා. මේ කාසාව හරගෙන පින්වත් ස්වාමීන් වහන්සේ සසර දුක නිවා ගන්න මට අනුකම්පාවෙන් පැවිද්ද දෙනසේක්වා. දැන් උපාසක මාතර අලුතෙන් ගාතාව කදන්න ඕන අපි. සබ්බ විවේක නිස්සරණ නිබ්බාන කියලා එකක් අදන්න ඕනේ. හැබැයි නිවනට යනකම් මට විවේක සුවෙන් ඉන්න මේ සීවරය අරගෙන මට මානකම දෙන්න කියලා එකක් අලුතෙන් අදන්න. ඇයි ඒ ඉල්ලන්නේ? කෙලෙස් නිරෝධ කරන්න නෙමෙයි. දුක නිවන්න නෙමෙයි. විවේකයටපත් වෙන්න ඉල්ලන්නේ. අමනාපයක්ද? තරහ එනවද නැහැ නේද? අපි සුවඳ සිල් අපි විවෘත කතා කරන්න එපා උපාසක මත නේද? සසුන් ගත වෙන්න හැවිල්ලා ඉන්නේ. යම්කිසි දෙයක් ලෝකේ හොයනවා. උපාසක මාත්‍ය අමතනම ගිහිල්ලා යමක් බලාපොරොත්තු වෙන දේවල් හම්බ වුණේ. ඒ සොයන දේ තාම ලැබිලා නැහැ. සමහරට අපි කතා කරනකොට සමහරට ඒක ලැබෙන්න පුළුවන්. එහෙම පොඩි විශ්වාසයක් ඇතුලේ කොහෙද තියෙනවා මගේ. බැරි වෙලාවත් මම වැඩිපුර කතා කරුවත් ඒ හොයන දේ ලැබිය හැකිද? ලැබෙන්න පුළුවන්ද? ඒ හොයන තැන සමහරට සංසිඳෙන්න පුළුවන්ද කියලා මට නිකන් එන්න සැකයක් තිබුණා. මම විශ්වාසයකුත් තියෙනවා. ඉතල බලන්න උපාසක මාත්‍ය. මම අවුරුදු 40ට උපාසක මාත්‍ය කරගත්ත දෙයක් නැහැ නේද? ඕසෝ සරණ ගියා. ඕසෝ පුළුවන් තරම් අම්බ කළා. කාමයේ අතුරන ඒත්සදන ඕසෝ මරලා ගියා. එතකොට එයා සරණ ගියා. එයා තම්බ කරලා අම්බ කළා. හෙලිකොප්ටර් ගත්තා. ඒ දුවගේ වෙඩින් එක බැලුවද පුපත් මතය. දුවගේ වෙඩින් එක ගත්තා. දැන් අවුරුදු දෙකකට කලින් කෝටි 270ක් වියදම් ඉන්දියන් මුදල් වලින්. ඒක තුනෙන් වැඩි කරන්න ඕනේ ලංකා මුදලට. ඒ කියන්නේ කෝටි 850ක් විතර වියදම් කරලා 850ක් වැඩි 800ක් විතර වියදම් කරලා තිනවා දුවගේ වැඩින් එකට. කාගේ සල්ලිද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කළාද? ආහාර දෙපාර්තමේන්තුවේ වැඩ කළාද? විදුලි බල මණ්ඩලයේ කම්බි යමුණුවාද? කාගේ සල්ලිද? අහිංසක මිනිසුන්ගේ සල්ලි නේද? ඒ බණට පෑදිලා දීපු සල්ලිනේ දුවගේ වැඩින් එකට ගත්තේ. උපාසක මාත්‍ය මේ ලෝකේ ගණ්ඩ දෙයක් තියෙන්නේ කාගේ දන්නවද? ගෞතම බුදුහාමුදුරලා. බාබාජි ළඟ ගණ්ඩ දෙයක් නැහැ. ගණ්ඩ දෙයක් නැහැ. මං එයාගේ ශ්‍රාවකයෙක් නේ. ගණ්ඩ දෙයක් නැහැ. මත්ස්‍ය මුනිගෙන් ගණ්ඩ දෙයක් නැහැ. අගස්තියර්ගෙන් ගණ්ඩ දෙයක් නැහැ. බෝගර්ගෙන් ඔක්කොම තියෙන ඖෂධ මැරෙනවානේ. මොන ඖෂධ බිව්වත් මැරෙනවානේ. මරෙන්න දෙන්න ඖෂධයක් තියෙනවද කියලා වම යා ඔයාගෙනත් නැහැ. ඒක මොකක්ද මේ වෙදගම? නෑ. මේ රිසීවර් 800 ගාණක් ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ කට්ටිය. ඔක්කොම මරුණා. ඒගොල්ලෝ එක එක රිසර්ච් කරා. තිරුවල්ලුවර් තිරුකුරල් එක ලිව්වා. කොහොම මොකවත් නැහැ. තිරුමූල ඔච්චර ශ්‍රේෂ්ඨ කවි ලිව්වද යා? එයාගේ ශ්ලෝක හදටත් ඒ පාඩම් ඉස්කෝල පන්තිවල. කොහොම ඒ රිසීවරුන් කිසිම නැහැනේ. කවුරු දිනුවක් පාන එකක් කිව්වේ නැහැ. ඉපදීම නවත්තන එකක් කිව්වේ නැහැනේ. කොච්චර පඤ්ඤා තිබුණත් වැඩක් නැහැ. මේ ලෝකේ ගණ්ඩ දෙයක් තියෙනවනේ උපාසක මාත්‍ය. ඒක ගන්න ඕනේ ගෞතම බුදුහාමුදුරන්ගෙන් විතරයි. මොන රිසීවරයකින් ගත්තත් මොන මුනිවරයකින් ගත්තත් ඒක වැඩක් නැහැ. ඒකේ ක්වොලිටිය මදි. අර කැරට් 12 රත්තරන් වාගේ. උකස් කරන්න ගියාම පොඩි ගාණක් දෙන්නේ අපට. දාලා දින පවුමකට 85000 කියලා මුද්ද දුන්නාම යා කියන 10000 දෙන්නද කියලා. අපි නෑ 85000 ඒක කැරට් 24ට. එහෙනම් මේක කැරට් 12යි. කැමැතිනම් 15000 දෙන්නම් කියයි. ලෝන් අපට දෙන්නද? ගෞතම බුදුහාමුදුරන්ගේ මුද්ද දීලා බලන්න. 85000 දෙන්නම් කියලා කියන. අයි ඒක කැරට් 24. උන්වහන්සේ රහත් වෙලා තමයි දේශනා කළේ නිරෝධ සමාපත්තිය මොකද්ද කියන එක. සත්ගුරු රහත් වෙලත් නෑ. නිත්‍යානන්ද රාත් වෙලත් නැහැ. රවි ශංකර රාත් වෙලත් නැහැ. පරමානන්ද රාත් වෙලත් නැහැ. ක්‍රිෂ්ණානන්ද රාත් වෙලත් නැහැ. ඒගොල්ල සාමාන්‍ය යෝගීවරු මුනිවරු තපස්වරු. බාබාජි රාත් වෙලත් නැහැ. ඒ නිසා බාබාජිගේ බණ වලින් වැඩකුත් නැහැ. සියල්ල අනිත්‍යයි යා කියන්නේ. දරුවා සියල්ල අනිත්‍යයි. මං ඇහුවා සියල්ල අනිත්‍ය නම් අනිත්‍ය ලෝකේ බාබාජි ඇයි බත් කාලා ඉන්නේ කියලා අහලා. අහන්න එපාය. කාලෙකට සැරයක් නම් හම්බෙන්නේ. අහන්න එපාය ප්‍රශ්නේ. මොකටද අනිත්‍ය ලෝකේ ඉන්නේ කෑම කාලා? ඉනාව නැයි එයාට තේරෙන එයාගේ තේ ඒක බොළඳ වැඩක් කියලා. ලෝකේ හැමදේම අනිත්‍යයි. ඒක එයා දන්නවා. ඇයි එහෙනම් අනිත්‍ය ලෝකේ ඉන්නේ? කාමය. ජීවත් වීමේ ආසාව.
මැරෙන්න තියෙන බය. තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාන තියෙන කල්ප කීයක් ඉන්න පුළුවන්ද? හායිස් කල්ප අතරින ඕන් ශාස්ත්‍ර වහන්සේ සාදු කියන්නේ එතන ඒ ගැඹිරත්තේ 32ම තලය ද්‍රජ කරන්න පුළුවන්. අවුරුදු ලක්ෂයක් නෙමෙයි, අවුරුදු ලක්ෂ 500ක්වත් ඉන්න පුළුවන්. සර්වඥතා ඥානෙට මොනවද කරන්න බැරි? ආයස් කල්ප අතරිනවා ගියාද? 80 ප්‍රශ්නයක් නැ ගියාද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මැරෙන්න බය නැ. පිරිනිවන් පාන සන්තෝෂයෙන් ආනන්ද. මේ ලෝක හැමදේම අනිත්‍යයි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑමතලින් තථාගතයන් වහන්සේ තනිත්‍යයි. මටවත් බඳින්න එපා. භාග්‍යතුන් වහන්සේට ඕක වෙනව නම් ඕගොල්ලොත් අපවත් වෙනවා, මැරෙනවා. මරණානුසතිය වඩන්න. තථාගතයන් වහන්සේ ලෝකුරා බුදුවරයා පිරිනිවන් පෑවා. එහෙනම් අනිත් අය ගැන ආන්න කතා නැහැ. ආනන්ද ඕක කියන්න අනිත් අයට. මොනතරම් ශ්‍රේෂ්ඨ උත්මේද? ගෞතම කියන නම හැිනකොට සාදු කියවෙන්න ඕන අදවති. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ විතරයි මේ ලෝකේ ගන්න දෙයක් තියෙන්නේ. උපාසක මාතා අවුරුදු දෙකේ ඉඳලා මේ ධ්‍යාන වඩලා මම බැරි ගෑයිලා ඉන්නේ. මේ සයන්ස් ප්‍රත්‍යක්ෂ කරලා මේ අම නාම රූප ඇටම් වල සයන්ස් පරතිට ගිහිල්ලා මට PhD දෙනවා නම් මෙතනින් පටන් අරන් නමෙන් ලෝකෙ අනිත් පැත්තෙන් ගන්න ඕනේ PhD දාගෙන. එච්චර PhD දෙන්න වෙනවා මට. ඕනම ප්‍රශ්න පත්‍රය දෙන්න උපාධි වල මම ලියලා පෙන්නන්න. LLB ද LLM ද මොනවද ලියන්න ඕනේ? ඒත් මම මැරෙනවනේ පාසක මාතේ වාසික යනවනේ මම ලෙඩ වෙනවනේ. ඒක නවත්තන්න කවුරුත් මට උත්තරයක් දුන්නේ නැහැ නේ. අර ධානේ වඩන්නේ මේමයි, මේ ධානේ වඩන්නේ මේමයි කියලා දුන්නා. කවුරුත් කිව්වේ නැහැ ඉපදීම නවත්තන්නේ මේමයි කියලා. ඒක කියලා දුන්නේ මගේ ශාස්ත්‍ර වංශේ තථාගත ගෞතමයන් වහන්සේ. ඒ නිසා මම තීරණය කළා. මට තපස් ජීවිතේ ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොදුන්න පණිවිඩයක් ඒක. මගේ මුළු ජීවිතේ මම උන්වහන්සේ පඳුරක් කොට පූජා කරලා අන්තිම උස්ම යනකම් උන්වහන්සේත් එක්ක මම සාසනේ ඉන්නවා. මම උන්වහන්සේගේ ශ්‍රාවකත්වයේ ඉන්නවා. මට මේ ලෝකේ මොකවත් ඕනේ නැහැ කියලා මම තීරණය කළා. මම ඊතන උපාසක මාත ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. උපාසක මාත ඊට වඩා ගැඹිර තීරණයක් ගන්න. මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා ඔප්පු කරන්න. උප්පත්තියෙන් බෞද්ධයෙක් කියලා. මම උප්පත්තියෙන් බෞද්ධයෙක් නෙමෙයි. ඉතින් මම මේ තරම් ඒ ශාස්ත්‍ර වාසයට ගරු කරනවා නම් ජීවිතේ පඳුරක් කොට පූජා කරනවා නම් උපාසක මාත ඊට වඩා ඉහළින් ඉන්න එපායි. ඊට වඩා උතුම් වෙන්න එපායි. මම වඳින්න තරම් ගුණ ධර්ම තියෙන්න එපායි උපාසක මාත. පවත්මට නෙමෙයි අපි කැමති වෙන්න ඕනේ නොපවත්මට. පඤ්ඤාව කියන්නේ පවත්ම. විවේකී කියන්නේ පවත්ම. ඒක අපි නඩත්තු කරන්න ඕනේ. එක පැය 24ක් එක ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් උපාසක මාත්‍යට. හිටපු දවසක් මට කියන්න. කොච්චර ආරණ්‍ය වල ගියා තැමතනම් ප්‍රශ්න මේකනේ හිටියේ නැත්තේ. ඒ කියන්නේ මෙතනත් විවේකී හම්බෙන්නේ නැහැ. රාත්පලෙ විතරයි විවේක වෙන්නේ. එතකම් ප්‍රශ්න තියෙනවා. ඇයි අපි අඩුපාඩු තියෙනවානේ. කෙලෙස් තියෙනවානේ. ඒ කෙලෙස් අපි අවිවේක කරනවා. ඒ කෙලෙස් අපිට විවේකෙන් ඉන්න දෙන්නේ නැහැ. එයා කරදර කරනවා. රාගීස ඔළුව ඇතුලේ දාලා මොකද්දෝ දාලා කලත්නවා අපි. ඉන්න දෙන්නේම නැහැ. නිින්ද යන්නේ කල්පනා කරන බලාගත්ත ගමන් ඉන්න පරණ දේවල් මතුවෙන. ඇයි රාත් වෙලා නැහැ? අපේ අවිවේකේ අපි ළඟ නෙමෙයි තියෙන්නේ. අපේ කෙලෙස් වල තියෙන්නේ අපේ අවිවේකය. කෙලෙස් නිරෝධ කළොත් විතරයි ඒ අවිවේකේ අතුරුදන් වෙන්නේ. එතකම් ගෞතම බුදුහාමුදුරන්ගේ ඔඩක්ුවේ හිටියත් අපි අවිවේකෙන් තමයි ඉන්නේ. විවේකේ ලැබෙන්නේ නැහැ. මම කියපු දේවලින් මොනවාරි අඩුවක් මොනවාරි දුර්වලತನක් උපාසක මාත්‍යා දකින්නවද? එකඟතාවයේ මදිද? කෙලින් කියන්න ප්‍රඥන්නේ අපි එකඟයි. ඒක කියන ඕනම එකකට. ඒක ටිකක් ගැළපෙන්නේ නැහැ වගේද? කැපැසිටි එක අඩු වෙච්චාම විවේකෙක් කියන්නේ නැද්ද? නෑනේ. කැපැසිටි එක අඩු වුණා වගේම කැපැසිටි එක වැඩි වෙනවනේ. ඉඩෝර කාලවල ඉන්දිය වතුර අඩු වෙනවා. වැඩි කාලට වතුර වැඩි වෙනවා. මනසත් ඕමනේ. එහෙම නේද? ප්‍රශ්න මොකවත් නැහැ. කැලාවට පැනලා ඕම ඉන්නවා. පින්ඩ පාත යනකොට නයිටිය පිටින් මේ බෙදන් දෙනවා. දාන්නේ ඕම් කලබල නෝ ලොණ්ඩක මුට ඇඳුමක් අත්තන්න ඉන්න ඕම් කලබල වෙන්නේ. ඕම් කලබල වෙන්නේ. හරියට දාන්නේ හම්බෙන්නේ නැහැ. බලන්නක පින්ඩ පාතිවත් දෙන්නේ නැහැ මොන් මේ විදිහ දුස්තිල ගම්මානේ මොකට දෙන්නේ? ඕම් කලබල වෙන්නේ. පිළිවෙක කෑගා. එළිය වැටෙනකම් කෑඳත් කෑගාන. කෑ කෑගල. මරන්න තරම් තරහ. බලන් දුපාසක මාතේ ඒකේම වෙන්නේ නැහැ. සිතේ කැපැසිටි එක කියලා කියන්නේ භ්‍රමණ වේගය. භ්‍රමණ වේගය අඩු වුණාම ඒ භ්‍රමණ වේගයට සාපේක්ෂව අර ප්‍රශ්න යට යනවා. පොඩ්ඩක් භ්‍රමණ වේගය වැඩි වෙනකොට අරක ඇවිසිලා ආයර තියෙන තත්ත්වෙම එනවා.
ඒක හොඳට අත්දැක බලන්න සතියක් විතර තරහා යන්නේ. මොනාරි ප්‍රශ්නෙට තරහා යනව නේද? ඒ කියන්නේ තරහා නැති වුණා යට ගියා. අරක කාම් ඩවුන් වෙච්ච නිසා, ඒ භ්‍රමණ වේගය අඩු වෙච්ච නිසා යට ගියා. රාහත් ඵලයේදී විතරලු ක්‍රියා විරහිත වෙන්නේ. එතකන් ඒක ක්‍රියාත්මකයි යට යනවා. ගොඩාක් යෝගිවරු කරන්නේ යට යවන එකනේ. දැන් රාහතේ කිරිගෙන් යනවා. උපාසක මාත්‍ය තිරගෙන් යනවා. හැබැයි කාන්තාව නාන එක දැක්ක ලස්සන කෙල්ලෙක් නේද කිව්වම බ්‍රාංගල පල්ලයට බැස්සා. හැබැයි යන්න තියෙනවා තව ඇතම 100ක් විතර. එතනම බැස්සා. ඇයි? ඥානෙ කැඩුනා. හැබැයි රාතන් වහන්සේ එළුවෙන් නාන එක දැක්කත් පාත් වෙන්නේ නැහැ. එහෙනම් මොකද උන්වහන්සේගේ ඥානෙ කැඩ? ඥානෙ කැඩෙන්න මිනිස්සෙක් නැහැ. ඕම් ප්‍රශ්නේ. කාගේ ඥානෙ කැඩෙන්නද? කෙලස් නිර්මාණය වෙන්නේ නැහැ. කෙලස් නිර්මාණය නොවන නිසා ඥානෙ කැඩෙන්නේ නැහැ. අරයට තාම කෙලෙස් නිර්මාණය වෙන ස්වභාවයෙන් ඉන්නවා. අරක දැක්ක කෙලෙස් ඇ නිර්මාණය වුණා. නිර්මාණය වෙච්ච ගමන් ධානය කැඩුනා. ඒකමයි. සුමේද තාපසේ ඉර්ගියෙන් එනවා. ඇවිල්ලා තථාගතයන් වහන්සේට නමස්කාර කරනවා. පිට උඩින් වඩින්න කියනවා. ඊළඟ බහවල බලනකොට මූවෙක් වෙලා ඉන්නවා. වඳුරෙක් වෙලා ඉන්නවා. මොකද උනේ අපේ මහබෝසත්යන්ට? අරක ධානය. ස්ථිර එකක් නෙමෙයි. එදා වඩපු එකක් තිබුණා ඊට පස්සේ නැතුව ගියා. හැබැයි මාර්ගඵලය සෝතාපන්නන සෝතාපන්නමයි. නැවත ඉපදෙනකොට යා සෝතාපන්න ජාති. සකු르දාගාමී නම් සකු르දාගාමී තමයි. ආයි මුලට එන්නේ නැහැ. එයා නැවත ඉපදෙනකොට සකු르දාගාමී ජාති. එයා ජාති සකු르දාගාමී. ජාති අනාගාමී. ජාති සෝතාපන්නයි. එක නැති වෙන්නේ. අර ඔක්කොම නැති උපාසක මාත්‍යේ යෝගිවරු ෆලෝ කරන්නේ ඒ යෝගිවරු ඍෂිවරු ඒගොල්ලන්ගේ ඒව ගන්නෙ උපාසක මාත්‍ය ගොඩාදට පැවැත්මට ඉරිදි වලටනේ නේද ගොඩාක් ඒ ටෙක්නික් වලටනේ ඒ සයන්ස් වලටනේ උපාසක මාත්‍ය කැමති ඉපදීම නවත්තන්න නෙමෙයිනේ දුක නවත්තන්න නෙමෙයිනේ බලන්න ඒක තුල දුක වඩන එකක් නේ තියෙන්නේ සත්ගුරු මෙච්චර කාලයක් බණ කියනවා කෝටි ගණන් views නේද කෝටි ගණන් subscriberලා කො ඒක ඉරිදියක් පෙන්වන්න කියනවා ඇයි helicopter ගන්නෙ පෝමිට කරගෙන යට ඉරිදීන් යන්න පුළුවන්. ඉරිදීන් යන්න පුළුවන්. පෝමිට ගන්නනේ තියෙන්නේ. ජාත්‍යන්තර කතා කරනවා මට ඉරිදීන් වඩින්න ඕනේ මට මේක මේ බණ ටිකක් කියන්න තියෙනවා. අවසර දෙන්න කියලා කිව්වම ජාත්‍යන්තර කතා කළාට අවසර දෙනවා. එයාට ඕනම රටක ලෑන් වෙන්න පුළුවන්. එයාගේ රට තුලවත් එයා ඉරිදීන් යන්නේ නැහැ. එතකොට එයාත් වඩලා නැහනේ. ක්‍රිෂ්ණානන්ද මුනි කෝ සත්ගුරුව මම එක සැරයක් අම්බ වුණා ඩෙල්ලි ගිය වෙලාවේ. ඔයාගේ ධර්මයට ගොඩාක් මිනිස්සු පැහැදිලා ඉන්නවා. ලෝකේ ගොඩාක් මිනිස්සු පැහැදිලා ඉන්නවා. ඇත්තටම වඩලා තියනවාද කියලා. ඇයි මොකද සැකද කියලා ඇහුවා. දැන් මම අංකයක් හිතනවා. ඒ අංකේ කියන්න කියලා කිව්වා. එයා කල්පනා කරලා මොකවත් කිව්වේ නැහැ. පස්සේ මම ළඟ ඉන්න කට්ටියට කිව්වා මේක තමයි ඔයාගේ සාත්‍රු වාන්තයේගේ தත්ත්වය කියලා. පස්සේ අනේ කිව්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ කවුද කියලා. පස්සේ මගේ ඒ හිමාලයේ මගේ නම කිව්වා. නමස්කාර කරා එයා. එයා බය වුණා. වැරදි තැනකට අත තිබ්බ කියලා. ඇත්ත ඕක. හැබැයි එයාට පැහැදිච්ච මිනිස්සු කෝටි ගණන්. ප්‍රාඩෝ පෙජරෝ නිකම් විසි කරනවා ලයිසන් ඉන්ෂුරන්ස් එකත් එක යතුරු.